දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාම පිළිගන්නවා අපේ Helpings YouTube channel එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යුතුන් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා නාමයේ රණින් සටහන් කළ නව සොයා ගැනීමක් සම්බන්ධව. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා හා වෛද්‍ය පීඨයේ විද්‍යුතුන් කණ්ඩායමක් විසින් දිලීර පිළිබඳ පුළුල් සමීක්ෂණයක් සිදු කරන ලද අතර මේ සඳහා අනුග්‍රහය දැක්වුවේ ජාතික පර්යේෂණ කවුන්සිලයයි. මෙම සමීක්ෂණයේදී ඔවුන්ට සංයෝග ගණනාවක් සොයා ගැනීමට හැකි වූ අතර ඒ අතුරින් හතු විශේෂයක් වන Fulliforms fastosus වෙතින් ලබාගත් සංයෝගයක් ළමා පිළිකාවල අතිශය මාරාන්තික ස්වරූපයක් වන රබ්ඩොමියෝ සාකෝමාට එරෙහිව සැලකිය යුතු ලෙස ප්‍රතිදේහ ජනක ක්‍රියාකාරකම් පෙන්වන බව සොයා ගන්නා ලදී. මෙම සංයෝගය ඉනොස්කාවින් ඒ ලෙස හඳුන්වන අතර එහි සුවිශේෂත්වය වන්නේ එය නැනෝග්‍රෑම් මට්ටම්වලදී ක්‍රියාකාරී වීම සහ සාමාන්‍ය ශෛලවලට හානිකර නොවීමයි. මෙම ඉනොස්කාවින් ඒ නැමැති සංයෝගය අඩු වේදමකින් හා ගුණාත්මක නිෂ්පාදනයක් ලෙස ඉහළ කාර්යක්ෂමතාවයකින් නිස්සාරණය කරගත හැකි බවත් ඒ වගේම ඉනොස්කාවින් ඒ ඕනෑම පිළිකාවක් සඳහා ඖෂධයක් පිළිල කිරීම සඳහා ඵලදායි ලෙස භාවිතා කළ හැකි බවත් මෙම විද්වත් කණ්ඩායම මගින් පෙන්වා දී තිබෙනවා. මෙම නම සොයා ගැනීමට දායක වූ කණ්ඩායමට ආචාර්ය දිලූෂා ප්‍රනාන්දු, මහාචාර්ය රවි විජේසුන්දර, මහාචාර්ය ප්‍රීති සොයිසා, ආචාර්ය චන්ද්‍රිකා නානායක්කාර, මහාචාර්ය දිලීප් ද සිල්වා, ආචාර්ය අච්චුත් අධිකාරී යන ආචාර්ය මහාචාර්ය වරුන් සහ වරියන් අයත් වන අතර මේ නම සොයා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ පේටන් බලපත්‍රයද හිමි වී ඇත. එය ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට හිමි වූ පළමු පේටන් බලපත්‍රයද වේ. මේ අනුව මාරාන්තික පිළිකාවට ශ්‍රී ලංකාවෙන් මුළු ලෝකයටම ඖෂධ සපයන දිනය වැඩි ඈතක නොවන බව අප හැමෝටම පෙනී යන අතර මෙවන් නම සොයා ගැනීම තවදුරටත් සිදු කිරීමට ශක්තිය ලැබේවායි ශ්‍රී ලාංකිකයන් ලෙස ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වීඩියෝව ඔබට ගොඩක් වැදගත් වෙන්න ඇති බව සිතනවා. මේ වගේ අලුත්ම සහ ඔබට නිරෝගීමත් දිවියක් ගත කිරීමට වැදගත් වෙන දේවල් ඔබ ළඟටම ගෙන්වා ගැනීමට අපිව subscribe කරන්න. ඔබට සුබ දවසක්.